मम शम्स फारूक अद दिन मम संबंधक भूमिमाता मनुषत्पादन में निर्मातृवन खालुगुवेल पद्म स्वामीन वहांसेव वहांसेट मम अस्सलाम वालेकुम कीनो अतर तिरुवन सरणय किलत वहांसेट कीनो मुस्लिम द्रविड एवगेम कथोलिक मे अपेम रटे पुरवेशियां हटियत इन जनता मुनयां क्रमिकिं हरी विन्मन तरमट प्रश्न अतिगुना मे रटे वहांसित एक मनोवाद किया नहीं मुस्लिम दमिल अनुशासन परिबाहिर वेडकरपु निसा टेकिनिका अनकोट आगनीमा टेकिनिका टेकिनिका पर्यायामक आगम पेत्तिं एकागम जातीय पेत्तिं वर्गीकरण पेत्तिं देशपालन पेत्तिं हम पेत्तिं मे व्यसनकारी तत्वेट सियलुम पार्श्वयन वग कियन्नोन एवागेम तमयि तवत् හොඳ පිරිස ඉන්නවා පරාර්ථකාමීව හොඳ යහපත් වැඩ කරන්න උත්සාහ ගැනීමක් සිදු කරන මනුස්සත්වේ නාමයෙන් කටයුතු කරන පිරිස ඒහා සමානෝ ඉන්නවා. ඔව්. එතකොට ඔබ වහන්සේ හිතන විදිහට මේ ජනතාව අතර ඒ වගේ කියන්නේ එහෙම මතයන් ගොඩ නැගෙන්න මූලික කාරණා වෙන්නේ මොකද්ද කියලා හිතනවනේ ඔබ වහන්සේගේ ඕදණක් හැටියට ඔබ වහන්සේට දෙන්න පුළුවන් දෙයක් මේ රටට ජනතාවට. देशपालन व्याकूलता भाष्य मन विधि दखें देशपालने का देशपालने एन आय कोई विधि हित अति कर देशपालने के लक्षण तमाइ तमंगे हटट तमंग सेव्या तमाम प्रतिज्ञा वील तमाइ देशपालो देशपाल से महाजनता तमंगे छंदे लबादेन तमंट तमंगे युतुका कुटस तमंगे वगकीम वंदमी वक नोवन विधि तिष्ट करण प्रतिज्ञा वील नम इट पसे ए बले लबुन पसे मे देशपालन से बहुत
විදිහේ මතක නැති වෙනවා. Tamanට කවුද මේ මේ සත්‍යයට එන්න මාර්ගය හදලා දුන්නේ? එතකොට මේ මහා ජනතාවගේ මේ අභිලාෂයන් ඉෂ්ට කරගන්න චේතනාවෙන් තමයි මහා ජනතාව අපිව මේ පාර්ලිමේන්තුට යවුවේ. නමුත් ඒක මගින් වෙනවද? කවුරු කවුරු පිට හැබැයි හොඳ අයත් ඉන්නවා. අරද සාක්ෂිතින් වැඩ කරන පින් පෞදික අඳුනගෙන යහපත් විදිහට පක්ෂ ભેදයෙන් තොරව ಜಾති ભેදයෙන් තොරව අකම් ભેදයෙන් තොරව සියලුම දිනාට හිතසුව පිණස කටයුතු කරන්න ප්‍රවණතාවය ඇති පිරිසුත් තියෙනවා. නමුත් ඒ වුණාට බොහෝ පිරිසක් අර අවස්ථාවාදීව තමන්ගේ ගොඩ වැඩි කරගන්න තමන්ගේ ඒ අවශ්‍යතාවයන් තම තමන්ට ඕන විදිහට තම තමන්ගේ පාර්ශවයන්ට වෙනම විදිහට කටයුතු කරන්න ඒ වගේම තවත් පාර්ශවයකට ඒක අහිමි වෙන විදිහට වාතාවරණය හදන්න ප්‍රවණතාවය මම දේශපාලන ශ්‍රේෂ්ඨය දකිනවා. විශේෂයෙන් මේ පාලන තන්ත්‍රයේ ඉන්න මුල් පුටුවේ ඉඳලා අනිත් අය පක්ෂේ දේශපාලන ශ්‍රේෂ්ඨ දැන් මේ ආණ්ඩු බලයේ පත් වෙලා ඉන්න සියලුම පාර්ශවයන් ඒගොල්ලන්ගේ ඒ වගකීම ඔච්චර දුරට ඉෂ්ට කරනවද නැද්ද කියලා දන්නේ ඒගොල්ලෝ පමණයි. ඒගොල්ලන්ට කටින් ප්‍රකාශ කරා අපි යහපත් දේ කරන්නේ අපි සමාජයට අහිතකර දෙයක් කරන්නේ නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ වැරදි කර කර බොරු කිය කිය තමන්ගේ පටු ආකල්ප ගොඩනගා ගනිමින් කටයුතු කරනවා නම් මේ පක්ෂ විපක්ෂ කවුරුත් අර ගුණා පසුපසේ එන ගැලමෙන් සම්සමාත්‍ය එක තමන් කරා එනවා. ඒ වගේම තමයි තමන්ගේ දරුවන්ගේ දරුවන්ටත් තමන්ව මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන්ටත් අනාගතයේ බිහි වෙන පරම්පරාව බාරගන්න පරම්පරාව ශාප කරાવી. රටක් හැටියට අවසානම වශයෙන් මේ ජනතාවට හරි මේ ජනතාවට ඔබ වහන්සේට දෙන්න පුළුවන් පණිවිඩයක් හැටියට ඔබ වහන්සේ හිතන්නේ මේ සියලු ජාතීන් එක්කාසු එකට අත්වල් බැඳ ගැනීම තමයි මේ ව්‍යාකූල දේශපාලනට රුකුලක් වෙයි කියලා ඔබ වහන්සේ හිතනවද? අත්වශ්‍යම කියනනම් මේ ව්‍යාකූලත්වේ නැති කරන්න පුළුවන් වෙන්නේ තමන් පිළිබඳව සමාලෝචනය කරන්න ඕන. හැම මනුස්සයම සමාලෝචනය කරන්න ඕන තමන් කොච්චර දුරට මුල් පුටුවේ ඉඳලා සියලුම පාර්ශවයන් කල්පනා කරන්න ඕන. තමන් කොතනද හිටියේ, දැන් කොතනද ඉන්නේ, තමන්ගේ ළඟ දැන් මොනම වගේ ආකල්පද ගොඩනගාගෙන ඉන්නේ, තමන් කොච්චර දුරට අර තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේලා දේශනා කරපු ඒ පිළිවෙත කොච්චර දුරට හරියාකාරව අනුගමනය කරලා අවස්ථාවාදී නොවී කටයුතු කරනවද කියලා සියලුම දේවල් දන්නේ තමන් පමණයි. මේ ළඟදී අත්‍යවශ්‍යම කියනවා මට ලොකු සංවේගයක් ඇති වුණා. එක්තරා නාලිකාවක් කරන කෙනෙක් මම දැක්කා එක්තරා තනත්තෙක් අත්‍යවශ්‍යම කියනවා හොඳට වැඩ කරු මම එයාගේ සියලුම දේවල් අධීක්ෂණය කළා. සම්ස්මාත මම නම සඳහන් කරන්නේ නැහැ. අධීක්ෂණය කළා එයා විවෘතව කතා කරපු කෙනෙක්. සමාජයේ ඉදිරියේ විවෘතව කතා කරපු කෙනෙක්. එයා සියලුම මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා එයාගේ ඒ හඬ විවෘත හඬක්. එයා හරි විදි හරි දේ හරි කියනවා, වැරදි දේ වැරදි කියනවා. එහෙම කෙනෙක් අද මේ පාලන ශ්‍රේෂ්ඨයේ විසින් එයාව ඉර කරගෙන තමයි. ඒ වගේ තවත් පිරිසක් ඉන්නවා මම නම් සඳහන් කරන්නේ නැහැ. ඒ මිනිස්සයාට අත්‍යවශ්‍යම කියන අපි කවුරුත් එනකොට අඩමක් කරන්න ආවේ නැහැ. ඒ මිනිස්සයාට අපේම පාරසවි කෙනෙක් සඳහන් කරනවා ඔබ ඌරෙක්. දැන් මම සම්සමාත්‍යා මම ඔබතුමාට ඌරෙක් කියලා කියන්නේ මම ඌරු මම ළඟ ඌරුකද තියෙනවද? මම කොහොමගේ තැනකද මම ඉන්නේ? මම කොච්චර දුරට යහපත්ද? මම කොච්චර දුරට හරුද සාක්ෂි තිබුණ මිනිස්සුන්ව වැරදි ආකල්ප ගොඩනගලා පොළඹවන්න නැතුව මිනිස්සුන් යහපත උදාක් කළ දින අන්න ඒක වහන්සේ කියන්නේ මුස්ලිම් අර වචනේ කතා කරන්න කමක් නැහැ. මුස්ලිම් සහෝදරයෙක් වසිරගත කරලා තියෙන මුස්ලිම් සහෝදරයෙක් ගැන තමයි කියන්නේ දේශපාලන සම්බන්ධ කෙනෙක් සම්බන්ධව නේද? නම සඳහන් කරන්න ඔතේ. හරි. ඔබ වහන්සේ අපි ඔව් නම සඳහන් කරන්න පුළුවන්. අසත්සාලි අත්සාලි කියලා කියන්නේ මම ඒ දවස්වල ඒ පිළිබඳ මම මේ ඉන්න මේ දේශපාලන ශ්‍රේෂ්ඨී පූජක ශ්‍රේෂ්ඨී ඔය මේ නීති ශ්‍රේෂ්ඨී ඒ වගේම පොලිස් ශ්‍රේෂ්ඨී හමුදා ශ්‍රේෂ්ඨී ඔක්කොම මම අධීක්ෂණය කරමින් ඉන්නේ. මේ හමුදාපතිතුමා
පොලිස්පතිතුමා නීතිපතිතුමා අග්‍ර විනිශ්චකාරතුමා මම කොතනද ඉන්නේ කියලා මම දකිනවා මේ ඉන්න මේ ජනාධිපතිතුමා කොතනද ඉන්නේ කියලා මම දකිනවා මේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට මට පේනවා මම මගේ බුද්ධ දර්ශනීය අනුව බුදුහාඳුරු දේශනා කරපු ඒ උතුම් ප්‍රායෝගික පිළිවෙත තුලින් මම අභ්‍යන්තරේ නිවීමක් වතු කරගෙන මට පේනවා කවුරු කවුරුත් කොතනද ඉන්නේ මොනවද කරන්නේ කියලා ඔබ වහන්සේට බොහොම ස්තුතියි මා සමග සම්බන්ධ වුණාට භූමි මාතා මනුෂ්‍යත් පදමේ නිර්මාතෘණ කළුබෝවිල පදමේ හාමුදුරන්ට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මා සමග සම්බන්ධ වුණාට ඉදිරියට රට එක්සේසත් කරන්න ඔබට ශක්තියත් ධෛර්යයත් ඔබ වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබ වහන්සේගෙන් සමු ගන්නවා මම ශම්ස්වාරු